ආගමික සම්බ සංහිඳියාවක් මේ රටටත් විශේෂයෙන් ලෝකයටත් අවශ්‍යම වේලාවකයි. චන්ද්‍රිකා බණ්ඩාර නායක මැතිණිය අප වෙතත් අවස්ථා කීපයක මත් දීම මතක් කළා මේ වැදගත් කාර්යභාරය පිළිබඳව. එක පවුලක අඹුසැමියන් අතර පවා යම් යම් අවස්ථාවල් වල යම් යම් මතභේද නිසා ප්‍රශ්න මතුවෙනවා. ඒවා ඒ ඒ අවස්ථාවන්හිදී විසඳ ගන්නවා. ඒ වගේ මේ රටේ කලක සිට වාසය කරන අපි සිංහල ජනතාවත් ද්‍රවිඩ ජනතාවත් එකමුතුව සමගියෙන් සමාදානයෙන් හිටියා. අපේ ගම් නියම් ගම්වලත් කාටත් පහේ ද්‍රවිඩ භාෂාව කතා කිරීමට පුළුවන්කමක් තිබුණා ගමේ පිරිසෙන් අඩු ගානේ 20කට 25කටවත්. කඩපිල් සියල්ලක්ම තිබුණේ ද්‍රවිඩ ජාතික භවතුන් අතර. ඒ සමගිය පසුකාලීනව මුස්ලිම් ජනතාවගේ සම්බන්ධය නිසා වඩාත් පැහැපත්ව සමගියෙන් අපි කවුරු ජීවත් වුණා. ඇති වුණු කලබල කවුරු කවුරු හරි හෝ වේවා උපක්‍රමශීලීව දල්වන ගිනි බව දැන් අපි කවුරුත් දන්න. 800 915 කැරැල්ලත් එහෙමයි. මේ රටේ අපි ඉදිරියට ජීවත් වෙන්න ඕන. ප්‍රශ්න තියෙනවා ඉවසීමෙන් ඒවා විසඳා ගත යුතුව තිබෙනවා. කාගේ කාගේත් අයිතිවාසිකම් පිළිබඳව අපි කවුරුත් තම තමනුත් කල්පනා කළ යුතුව තිබෙනවා. ළමා කාලයේ පටන්ම එකට එකතු වෙලා ඉගෙන කියාගෙන එක පන්තියේ එකට කතා කරගෙන භාෂාන්තර භේදයකුත් නැතුව ක්‍රියා කිරීමේ හැකියාවක් මේ රටේ ඇති කරගෙන එකමුතු භාවයේ මූර්තියක් බවට පත් කිරීමයි මේ කාරණයට මූලිකත්වයේ ගත්ත චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ පරමාර්ථය වෙලා තියෙන්නේ.